ලංකාව ඉන්දියාව අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ නිමාව දැක්කේ ලංකාවට ලකුණු 304ක විශාල පරාජයක් එක්ක. මේ පරාජයට වග කියන්න ඕන ප්‍රධාන පුද්ගලයෙක් තමයි ඉන්දියා ආරම්භක ප්‍රතිකරු ශිඛර් ධවන්. එහා දෙය ටෙස්ට් තරගයක් කියලා බලන්නේ නැතුව එක් දින ඉනිමක් වගේ ගත ලකුණු 190න් තමයි තරගයේ පළවෙනි දවසේම ලංකාවෙන් ඈතට ගියේ කියලා ගොඩක් ක්‍රිකට් ප්‍රවීණයෝ තරගයේ අවසානයේදී කිව්වා. අපි අද කතා කරන්නේ ධවන්ගේ ඒ ඉනිම ගැන නෙමෙයි, ධවන්ගේ ව්‍යුහය ගැන. ඒක ටිකක් වෙනස් නිසා තමයි අපි ඒ ගැන සොයලා බැලුවේ. ධවන්ට පෙම්වතිය සෙට් වෙලා තියෙන්නේ Facebook එකෙන්. පෙම්වතිය තමයි ආයිෂා මුකර්ජි. ආයිෂා කියන්නේ ලස්සන ඇඳුම් ඇඳලා නිතර Facebook profile වෙනස් කරන කෙනෙක් කියලා තමයි ආරංචි වෙන්නේ. ආයිෂා දවන්ගේ පෙම්වතිය වෙන්න කලින් හර්බචාන්ගේ හොඳ යාළුවෙක්ලු. ඉතින් හර්බචාන්ගේ FB යාළුව අතර ඉන්න ලස්සන කෙල්ල බලද්දි තමයි දවන්ට ආයිෂාගේ ෆොටෝ එක දකින්න ලැබිලා තියෙන්නේ. එහෙම දැකලා ආයිෂාක ඇති කරගත්තු යාළුකම තමයි අන්තිමට දවන්ට විවාහයක් දක්වා ගෙනියන්න උනේ. මේ විදිහේ FB එකෙන් යාළු වෙලා විවාහ වුණු ආයිෂා දවන් ළඟට ආවි තනියම නම් නෙවෙයි, තව ලොකු දුවලා දෙන්නෙකුත් එක්ක. මේ දෙන්න ආයිෂාගේ කලින් විවාහයේ දරුවෝ දෙන්නෙක්. දවන් විවාහ වුණු ආයිෂා දවන්ට වැඩි අවුරුදු 15ක් විතර වයසින් වැඩි වුණාට ආයිෂාගේ විලාසිතා නිසා ආයිෂාගේ දවන්ගේ වයස පරතරයක් තියෙනවා කියලා පේන්නේ නැහැ කියලා තමයි කවුරුත් කියන්නේ. ආයිෂා මුකර්ජි කියන්නේ ඇඟ පුරා පච්ච ගහගෙන ඉන්න කාන්තාවක්ලු. ඒ අතින් බැලුවම නම් ආයිෂා දවන්ට හොඳට ගැලපෙනවා. මොකද දවන් කියන්නේ හොඳ පච්චකාරයෙක් නිසා. වයස පරතරය ටිකක් තිබුණාට මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් ආයිෂා දවන් විවාහයෙන් ලැබුණු දරුවත් එක්ක දවන් පවුල තවත් ලොකු වෙලා. ඔන්න ඔයාලත් ඇන්ටිලට ආදරේ කරන කෙනෙක් නම් කලබල වෙන්න එපා. තවම කවුරුත් නැහැ කියලා. ඔයාලගේ ඉරනම්කාර ඇන්ටිත් ඔයාව සාගනේ තෑවැද්දකුත් එක්කම දවන් ළඟට ආයිෂාව වගේ. දවන් අපේ පන්දු යවන්නට දමනය කරන්න බැරි නම් අපි මේ වගේ දවන් ගැන පරණ කතාවක් පතුරුලවවත් මානසිකව වටන්න බලමු. අපේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලෙන් ඔබට සුබ දවසක්.